සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වයේ යටතේ ගේන තුන්වෙනි වීඩියෝ එකත් එක තමයි ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ. මීට කලින් දාපු වීඩියෝස් ඕගොල්ලෝ මේ වෙදිත් බලලා නැත්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් වලින් ගිහිල්ලා ඒ වීඩියෝස් බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට හැලගෙන ඉන්නේ ව්‍යාජ ස්තරීබෝධි ස්තම්භික අපිච්ඡදය ගැන. අපි මේ වෙද්දි කලින් වීඩියෝස් වල කතා කරේ සරල අපිච්ඡදය යටතේ එක උදාහරණයයි. එතකොට මේ කතා කරන්නේ ඒක යටතේ එන දෙවනි උදාහරණය. ඔයාලගේ රිසෝස් එක බැලුවොත් මේ කොටසට අදාළව ඡේදයක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මං හිතුව ඔයාලගේ ෂෝට් නෝට් එකේදී මේ ඡේදයේ තියෙන කරුණු ටිකම පොයින්ට්ස් 6කට 7කට වගේ වෙන් කරලා ඔයගොල්ලන්ට අරගෙන එන්න. මෙතනදි මම ඔයාලට නෝට් එක ලියන ගමන්ම මේ කරුණු එකින් එක පැහැදිලි කරන්නම්. ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකේ මාතෘකාව දාගන්න අංක 2 ව්‍යාජ ස්තරීබූති ස්තම්භික අපිච්ඡදය. දැන් අපි මේ කතා කරන්නේ සරල අපිච්ඡද ගැනනේ. ඒ නිසා කොහොමත් මේගොල්ලොන්ගේ තියෙන දරණු පටලයට උඩින් තනි සෛල ස්තරයක්. ඒ නිසා අපේ පළවෙනි කාරණේ විදිහට අපි ඒක සටහන් කරගමු තනි සෛල ස්තරයකි කියලා. මේකෙදි ඔයගොල්ලන්ට විශේෂ කාරණයක් තියෙනවා. මේක මේ පිහිටලා තියෙන සෛල විවිධාකාරයේ උසවල් වලින් තමයි පිහිටන්නේ. ඒ සෛලවල උස මට්ටම් වෙනස් වෙන හින්දා ඒ වගේ නිහෂ්ටි පිහිටන උස මට්ටම් එකිනෙකට වෙනස් වෙනවා. මේ රූප සටහනේදී ඔයගොල්ලන්ට පේන පැති එක දැන් මේ අපිච්ඡදේ නම ගත්තොත් ඒකේ තියෙන ව්‍යාජ ස්තරීබූත ස්තම්භික. ඔයාලා ස්තරීබූත කියන වචනේ මීට කලින් අපි කතා කරා සංයුක්ත අපිච්ඡද කොටසේ. අමතකයි නම් ගිහලා නෝට් එක බලන්න පුළුවන්. මේ සංයුක්ත අපිච්ඡද යටතේ ස්තරීබූත ශල්කමේ අපිච්ඡදේ කියලා එකක් කතා කරා. ඔයාලගේ රිසෝස් එක බැලුවොත් පේනවා ඇති මෙන්න මෙතනදී මේ ස්තරීබූත ශල්කමේ අපිච්ඡදේ දරණු පටලයට උඩින් සෛල ස්තර කීපයක්ම පිහිටලා තියෙනවා. දැන් මේ අපි කතා කරන ව්‍යාජ ස්තරීබූත කියන එකෙත් ස්තරීබූත කියලා වචනයක් අඩංගු වෙලා තියෙනවා. හැබැයි ස්තරීබූත කියන කොටසට අමතරව ව්‍යාජ කියලා තවත් වචනයක් එකතු වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මේ කියන්නේ සෛල ස්තර කීපයක් තියෙනවා වගේ අපිට පෙන්වනවා කියන එක. ව්‍යාජ කියන වචනේ තේරුම බොරුව කියන අදහසනේ. හරියට අපිට බොරුවට ස්තර කීපයක් තියෙනවා වගේ පෙන්වනවා කියන එක. ඉතින් ඔයාලට මේක වචනෙම මතක තියාගන්න පුළුවන්. ව්‍යාජ ස්තරීබූත ස්තම්භික කියන්නේ අපිට මේකෙදි ස්තර කීපයක් තියෙනවා වගේ පෙන්වනවා. හැබැයි තියෙන්නේ තනි සෛල ස්තරයක් විතරයි. ඒ වගේම ස්තම්භ කියන වචනෙන් ඔයගොල්ලන්ට කුළුණක ආකාරයේ හැඩයක් වගේ මතක තියාගන්න පුළුවන්. දැන් ඔයාලා මේ රූප සටහන බලපුවම පේනවා ඇති මේ සෛල නිකන් කුළුණු ආකාරයේ හැඩයකින් තමයි පවතින්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ අපිච්ඡද පටකය නමින්ම ඒ අපිච්ඡදේ ස්වરૂපය, ඒ වගේම අපිච්ඡදේ හැදිලා තියෙන සෛලවල හැඩය මතක තියාගන්න. මෙතනදී මේ සෛල විවිධ මට්ටම්වල පීඩන නිසා නැෂ්ටිත් විවිධ මට්ටම්වල පීඩනවා. අපි ඒ ටිකත් ලියාගනිමු. දෙවැනි පොයින්ට් එක විදිහට ලියාගන්න සෛල එකම උසකින් යුක්ත නැත. තුන, එම නිසා න්‍යෂ්ටිද විවිධ මට්ටම්වල පවතී. මේකෙදි මම එම නිසා කියන සංකේතය තමයි යොදාගෙන තියෙන්නේ, තිත් තුනේ සංකේතය. ඊළඟට හතරවෙනි එක සෛල ස්තර ගණනාවකින් සමන්විත ලෙස පෙනෙයි. අපි මේ කතා කරපු ව්‍යාජ ස්තරීබූත ස්තම්භික අපිච්ඡදය උඩ ඔගලොන්ට දකින්න ලැබෙන්න ඇති කෙඳි කෙඳි වගේ රූප සටහනේ ඇඳලා තියෙනවා. ඒවට අපි කියන්නේ පක්ෂම කියලා. පක්ෂම තියෙනවත් තියෙනවා, පක්ෂම නැති ඒවත් තියෙනවා. ඒ ගැන නම් ඔගලොන්ට රිසෝස් එකේ සඳහන් කරලා නැහැ. පක්ෂම නැති ඒවට කියන්නේ අපි පක්ෂම දර නොවන ව්‍යාජ ස්තරීබූත ස්තම්භික අපිච්ඡද කියලා. පක්ෂම තියෙනවට අපි කියනවා පක්ෂම දර ව්‍යාජ ස්තරීබූත ස්තම්භික අපිච්ඡද කියලා. ඒ දේවල් මං කිව්වේ ඔයගොල්ලෝගේ දැනගැනීම පිණිස විතරයි. ඒවා අවශ්‍ය නම් ඔයාලා පැන්සලෙන් රිසෝස් එකේ සටහන් කරගන්න.
මේ පක්ෂම තියෙන ව්‍යාජ ස්තරී බුද්ධ ස්තම්භික අපිච්ඡද පිහිටන්නේ පෘෂ්ඨ වංශීන්ගේ විතරයි. මේ උඩ තියෙන පක්ෂම මගින් කරන්නේ අපිච්ඡදයේ මත ශ්ලේෂ්මල පටලයක් හදලා ඒක අපිච්ඡදයේ පුරාවට පතුරවන එක. අපි එන මේ කොටස් ටික ෂෝට් නෝට් එකේ සටහන් කරගමු. පස්වෙනි පොයින්ට් එක විදිහට ලියන්න බොහෝ පෘෂ්ඨ වංශීන්ගේ මේ අපිච්ඡදයේ පක්ෂමදර සෛල පිහිටයි. හය එමගින් ශ්ලේෂ්මල පටලයක් සාදයි. හත පක්ෂම මගින් අපිච්ඡද පටකයේ මතු පිට පෘෂ්ඨය හරහා ශ්ලේෂ්මල පතුරුවයි. මේකේ ඔයගලන්ට උදාහරණ දෙකක් දීලා තියෙනවා. නාස් මාර්ගය ශ්වසන මාර්ගය කියලා. ඒ දෙකත් ඔයගොල්ලෝ රූලක් කරලා උදාහරණ කියලා දාලා පහලට පහලට ලියා ගන්න. ඊළඟට ඔයගොල්ලෝ මේකේ රූප සටහන අඳින්න ඕන. දැන් රිසෝස් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති උඩ පක්ෂම නම් කරලා තියෙනවා. ඒ වගේම සෛල විවිධ උස මට්ටම් වලින් තමයි ඇඳලා තියෙන්නේ. න්‍යෂ්ටිත් විවිධ උස මට්ටම් වල තමයි පිහිටලා තියෙන්නේ. ඒ විදිහටම ඔයගොල්ලෝ ඔයාලගේ ෂෝට් නෝට් එකේ මේ රූප සටහන අඳින්න ඕන. ඒ වගේම මේ රූප සටහනෙත් පක්ෂම න්‍යෂ්ටි දරණු පටල ඒ හැම දෙයක්ම නම් කරන්න ඕනේ. දැන් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ මම ඇඳලා තියෙන රූප සටහන. මං හිතනවා මේක පැහැදිලි ඇති කියලා. මේකේ එතකොට උඩ ඔයගොල්ලෝ දත් බුරුස්වක ආකාරය වගේ තමයි පක්ෂම ටික අඳින්න ඕන. ඊට පස්සේ න්‍යෂ්ටි ටික නම් කරන්න දරණු පටලේ පල්ලෙහෙන් ඇඳලා නම් කරන්න ඕනේ. එතකොට අද අපි මේ වීඩියෝ එකේදී කතා කරේ සරල අපිච්ඡද කොටස යටතේ තියෙන දෙවෙනි උදාහරණය ව්‍යාජ ස්තරී බුද්ධ ස්තම්භික අපිච්ඡදය. ඊළඟ වීඩියෝ එකේදී සරල ඝනාකාර අපිච්ඡදයක් සරල ස්තම්භික අපිච්ඡදයක් ගැන තමයි කතා කරන්නේ. සබ්ස්ක්‍රයිබ් පටකවල ඉතිරි වීඩියෝස් ටික ලබා ගන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඔගලන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තවත් යාළුවෙක්ට share කරන්න.